මදිස පතිරණ ගැන අපි වැඩිපුර කතා කරනවාද කියලා හිතලා ගිහින් ජාත්‍යන්තර මාධ්‍ය බැලුවම ඒ මාධ්‍යවලත් IPL ගැන කතා කරද්දී වැඩි හරියක් තියෙන්නේ මතීෂ ගැන. දවසින් දවස දිනු වෙන මේ තරුණයා ගැන දිල්ලි කණ්ඩායමට ඉරිහුව තිබුණු තරගයෙන් පස්සේ ඊයන් බිෂොප් එක්ක දීප්දාස් ගුප්තා කතා කරලා තිබුණා. මෙතෙන්දී මතීෂ ගැන බිෂොප් කතා කළේ ලොකු බලාපොරොත්තු එක්ක. තාම අවුරුදු 20ක් වෙන මේ තරුණ පන්දුය වන්න දවසින් දවස දිනු වෙන විදිහ බලන් ඉන්න ආසයි කියලා තමයි බිෂොප් කියලා තිබුණේ. මතීෂ දවා ගන්න කඩළු එක එක බලද්දී වෙනස් උපක්‍රම භාවිත කරනවා කියලා තමයි දීප්දාස් ගුප්තා කියන්නේ. ඒ විදිහට දක්ෂතායක උපක්‍රම එකතු වුණාම විශිෂ්ටයක් බිහි වෙනවා කියලා තමයි ගුප්තා කියන්නේ. කාලයක් කොදෙව් කණ්ඩායම නියෝජනය කළ වේගපන්දු යවන්නෙක් වුණු බිෂොප් මතිෂගේ අනාගතය ගැන කියලා තිබුණේ මෙහෙම කතාවක්. තාම අවුරුදු 20යිනේ. අවුරුදු 20ක් කියන්නේ තාමත් ආරම්භය. මට ඉවසන්න බෑ මතීෂගේ ඉස්සරහා අවුරුදු දෙක තුන මොන වගේ වෙයිද කියලා බලන්න. කතා දෙකක් නෑ. ජාත්‍යන්තර ක්‍රිකට් වලට ලොකු වෙනසක් කරයි. වේගය තියෙනවා, හොඳ පාලනයක් තියෙනවා, ඒ වගේම හොඳ අවබෝධයක් තියෙනවා. අපි දැකලා තියෙනවා ලසිත් මාලිංග පන්දු යවද්දී යෝක පන්දු, බවුන්සර් පන්දු වගේම වේගය අඩාල කරන බවුන්සර් පන්දු යොදාගෙන ප්‍රතිකරු අසරණ කරන විදිය. එහෙම දැක්කේ මාලිංග තරඟ සෙල්ලම් කරලා අත්දැකීම් ගැනීමත් එක්ක. හැබැයි මේ තරුණයා දවසින් දවස සෙල්ලම් කරන තරඟයෙන් තරඟයට හරි ඉක්මනට ඉගෙන ගන්න විදිහක් තමයි දකින්න තියෙන්නේ. විෂොක් කියනවා වගේ දිල්ලි කණ්ඩායමක තරඟයේ මතීෂ දවා ගන්න කඩලු තුන බලද්දී මේ තරුණයා තරඟයේ හොඳින් කියවන විදිහක් තමයි පෙනෙන්න තියෙන්නේ. තමන්ට හය පාරක් ගහපු මනිෂ් පාණ්ඩේ දවා ගන්න පතිරුණ යොමු කළ පන්දුව කෙලින්ම කඩුලකින් පතිත වෙලා පා ආවරණේ වදින්නේ වේගය හමුවේ පරාද වෙලා. ඊට පස්සේ හොඳින් ලකුණු අතර ඉන්න ආක්ෂා පටෙල් හය පාරක් ගහන්න බලාගෙන ඉද්දී ආක්ෂා හය පාර ගහන්න ආස පතිතයට මතීෂ දාන්නේ වේගය අඩාල කළ පන්දුවක්. ඒ නිසා හය පාර නතර වෙන්නේ උඩ පන්දුවක් විදිහට. ඊට පස්සේ හතරේ පාර තුනක් පිටපිට ගහන ලලිත් යාදවට මතීෂ එල්ල කරන පන්දුව කෙලින්ම කඩුල හොයාගෙන යාදවට හිතාගන්න බැරි විදිහට කඩුලට යනවා. ඉතින් ඔය වගේ වෙනස් වෙනස් විදිහේ දේවල් කරලා ප්‍රතිකරුව අනාථ කරන මතීෂගේ අනාගතය අපි හිතනට වඩා සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket video නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.